භූමියෙන්ම තුමාගේ නායකතුමාව ඝාතනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුමක් තිබුණා කියලා කතා බහට ලක් වෙනවා නේද? ඒක මොකද? කතා බහට ලක් වෙන්නේ මොකක් කරේ හිම එක තිබුණා නම් තමයි. ඉතින් අද මේ රටේ ශක්තිමත් කරන්න හැකියාවක් තිබෙන එකම නායකයා අතේ ලේ විපස්සයෙන් කටයුතු නොකරන නායකයා නොමරපු නායකයෙක් ඉන්නවා නම් අද වර්තමානයේ ඉදිරිපත් වෙන ඉදිරි මැතිවරණේ ඒ සජිත් ප්‍රේමදාස වැඩපිළිවෙලක් සමග ගමේ රටේ ජාත්‍යන්තරයේ පිළිගත් පුද්ගලයා. ඉතින් එතුමාව මේ රට අස්ථාවර කරනවා නම් ඝාතනය කිරීම තමයි කළ යුත්තේ. ඉතින් ඒ නිසා එතුමාව ආරක්ෂා කළ යුතුයි. අපි මේ රට ජාත්‍යන්තරයේ එතුමාව ආරක්ෂා කළ යුතුයි. මොකද අපේ රටේ නායකයන්ව ඝාතනය කරේ මේ ආයුධ ගත්ත කණ්ඩායම. JVP එකෙන් ඝාතනය කරා, LTT එකෙන් ඝාතනය කරා. ඒ ඝාතනය කරේ අපේ නායකයෝ, එක්සත් ජාතික පක්ෂ නායකයෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ, උගත් බුද්ධිමත් අය සියලු දෙනාම, රාජ්‍යංශය, බුද්ධි අංශය, ඒ වගේම මේ ආරක්ෂක අංශය ඝාතනය කරේ ওই කණ්ඩායම් දෙකයි. ඉතිහාසයේ එවැනි ඉතිහාසයක් අපේ මේ අලුත් කණ්ඩායමේ නැහැ. ඉතින් මේ අලුත් පිරිසිදු නායකයෝ අනිත් කණ්ඩායම් වල ඉන්න අයත් ඉදිරියේදී අපේ පක්ෂයට එකතු වෙලා මේ රට ගොඩනගන්න කටයුතු කරයි. අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. රට පිළිගත් නායකයෝ. චෝදනා තියන අය නෙමෙයි.